ඇෑ පවත්තින මේ වෙලාවේ මහිතන්නේ පාලිමේන්ට්‍ර අපි කොපමණ තර්ක විතර්ක වාදවිවාද කළත් අපි මමකල්පනා කරනවා දීර්ගකාලීන පලපුරුතු දේශපලක්ඥය හැටියට අපි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට සියලු ජාතික බලවේග එකතු කරලා එක්සත් කරලා සමගිජන බලවේගේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වෙන් මේ රජයට සහ රජ දරදර්ශී ඒ වගේ මරජයේ අමනෝකනඥ, ක්‍රියා කලාපයට විරුද්ධව ජනතා බලවේගයක් ඒකරාශී කළේ තුීකෙලා අපි විශවාස කරන. ඒකද පලවම කාරය වෙන්න උපක්සේ. අපි අි පාලි මේන්තුවයට පිටිං ඉඳගෙන එදා සමාජ ක්‍රියාකාරකම් කරලා ඒකාලෙ තිබුණු භීචනකාරී වාතාවරණවලින් මේරට බේරගන්න දායකත්වේ නායකත්වේ දීපු අය. එනිසා අපි එදා ජයාත් ජාවර්ධන මහත්තයට අපි ඒආධිපති විවස්ථාවට අපි විරුද්ධ වුණේ. එතුමාගේ පරමාර්ථ ඉතා පැහැදිලි පරමමාර්ත තිබුණ ඒ පරමාර්ත පැහදිලි නෑ විශේෂයෙන් මතක් කරන්න ඕන. එතුමා අපි දැක්ක් විශ්‍රාමයන කොට එතුමගේ එතුමටගේ පුතාට කිසිම බලයක් පැවරුව නෑ. එතුමගේ පුතා, ිල් සමජ රවසය ැනතම තුමගේින් පස්සේ එතුමගේ පුතා කට ුතු කළේ. එතුමගේ නිවස බාර දුන්න ජයා ්‍යාවර්ධන පදන ද කෞතුකාවාගාරයක් බට පත් කල්ල තියනවා. ඒක ට්‍රේනිිං ටර එකක් ැටිය ර්ත්ම ඇතුම කල්පනා කර. ඒවගේම එතු එදා කාධිපති විවස්ථාවයට අපිහඳන්නපුයේ විවස්ථාවටට එතුමා අර්ථකතනේ වනේ එතුම ක්‍රියා කලේ මකටද රටේ විෘතතා ආර්ථික ඇතිකරන්න. මේ රටේ මහවැලිය වගේ කඩිනම් වික්ටෝරිියවේල් රන්දනිිගල රන්ටැම්බේ මෙවැනි සංවර්ධන කටයතු. ඒවගේම ආයෝජන ප්‍රවර්ධනයට මේ වගේ ලොකු සීහින රටේ ජනතාවෙනුව සීන තපාගෙන ඇතුමා ඒ ්‍යවස්ථාව සම්පාධනය කළින් නමුත් එදා අපි ඒ විස්ථාවට විරුද්ධව එක ඒකාදිිපති ස්ොභාවයට විරුද්ධව පුද්ගලය එක්ට මේ රටේ ජනතාව ප්‍රමාධිපත්ති බලය. රශී වෙනට විරුද්ධවතමයි අප එදා නැගීහිටේ නැගහිතලාල අපට පුුවන්කම ලැබුණ චන්දිිකා මැතිනියගේ නායකත්වයෙන් අපට ආණ්ඩුවක් ලබාගෙන ඒ සමාජ සාධාරනය ෂ්ට කරන්න අපි අපට කට යුතු කරන්න පුලුවන්කම ලැබුණ. මට මතකයි ප්‍රේමදාස මහත්තය මේ යනකොට ඒ පලවෙනි එදා මැදිනයේ පවත්වන්න මේරටේ කිසිම පලාාතක් බාරගන්න ඇති වෙේ අපි මොනරාගල දිිශ්‍රික් මැදින තිබ ර් තු හින්දර ජ පක් යිතු පැම තු ම ෝජ ව අප ෙළපාල න අතර මයි රනසි ්‍රේ දස ැතිතුමා ගාතනයුණ. ඒපු නෝජතයක් ැන ගේ න්තිමටේර ොන්රාග ජනතාව දන්න වි රග ගබින්ලට යවා ගන්න පොලි ආරක්ෂාව ගන්න සිද්ධ වුණ. යකනනි පී. එවැනි ක්‍රියාකාරකම් වලට අපි ක්‍රියා කරල කටයුටු කරලා. අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගොඩ නැගුවේ. රටේ ජනතාවගේ අවශ්‍යතාවේ ජාතිිකාවශ්‍යතාව පෙර දැරිිකරග නමු තබාක්ගකට වගේ ඒ ගමන අවසං වුණේ කෙරවල වුණේ මහා භයානක ඒකාධිපති වියරු දේශපාලන ව්‍යාපාරයක් එක පෞවලක් පට ගෙතුුණු දේශපාලන බලයක් එක් පුද්ගලෙක් වටාගෙතුුණු දේශපාන්නන බලයක්කිුණ. අද විශ්ස සම්මතවෙලා ඉවරයි. දන මේ විශ්ස සම්මතවීම තුළ පාලිමේන්තුවට බලෂූන්‍යයයි බල රහිතයි. පාලිමේන්තුවට මුදල් බලය නෑ පාලිමේන්තුවට ජනාධිපතිට බලපෑම් කිරීමයි තියනෙනෑ. ිනිසා අද අධිකරණය අධිකරණ සේවා කොමිසමට වඩා අද ඒ සම්බන්ධයෙන් බලය මංගහිතාන ජනාධිපතිවරයට තියනවා. එටකොට රාජ සේවා කොමිසමට වඩ අද ඒ කොමිස මේේ බලය තියෙනවා ජනාධිපතිට. ඊළඟට අධිකරන කොමිසම රාජශයවා කොමිසම පොලිස් කොමිසම පොලිස් කොමිසම මේ සබාපයිතුව මන්දධන්නවා චදරා සිල්ල මහත්තේති අපිත් එක් මැතිවරණ හෙම කරලා තියෙනවා. ඉදි අපට ඒ ප්‍රශ්නයන් නෑ නමුත් හැම හැමම ප්‍රජාචන්ත්‍රවාදී කරනයක් වුණා නම් පසුගිය කාලේ ඒ දේශපානෙක් දා නමය හතලිස් සට ඉඳල මේ වෙනකං. ඒ ප්‍රජාචන්ත්‍රවාදී කරනය වූ සෑම ආයතනයක් මාද ඒ සියලු බලයන් අද. ජනාධිපතිවරයේ කකතට අරගෙන තියෙනවා. එති මෙ වැනි අවස්ථාවක මෙ වැනි වෙලාවක අපට යුක්තිය සාධාරණය සහ බෑංගිරි ගාල කෙන්දිිරි ගාල ෑගාල අපට ලබාගන්න දෙයක්නෑ රටේ ජනතාවට අපට කරන්න දයකුත්න අපට කියන්න තියෙන්නේ හැටනමලක්ෂට දෑත දික්කරන්න කියලා හසට වෙඩි හන් සැර වැඩී කියලා මේ හල් ගනං වැඩි කියලා අද බලන්න සම්බෝලෙත්නෑ කිරිහොදත් නෑ කිරිහොත්්ට හත් නෑ. තිේන ජීවත්තෙන්ට බෑ ජනතාවට. කුකුල් මස් මන්ද මොන හේතු ුටද මේේරටේ කුකුල් මස් වලට පාල මිලක් දැන්මේ පාලනමිල ැන්ම විතරය කුල් මස් ගංන්ගිය. හල්ට පාලන මිලක් දාල ගැසට එකක් නිකුත් කරා විතරයි හල් මිල වැඩිියුුණ. තොර මේ හැම හැම පාරිබෝයක බහණඩය කටම මිල වැඩියවුුණ. දැම් බලන්න බස්වල පොල් පටවනෝ වගේ අරංයන්නේ. ස්ගස්තු සේයට විසකින් ල වැඩි කර. බස්ගාස්තුව වැඩිකර. එනිසා මේරටේ ජනතාව මත බරපිට බර පටවල දනපති පන්තියට බදු අයිංකරල බදු බදුවලින් එයායට බඳදු නිදහස්සදීලා. මේව රජේ මොකක්ද බලාපුොරොත්තුවේන්නේි. අපට අපිනං සමමාර න්සල මෙතෙර දවස් හන්ු හිටියයි ෙරව අපි්‍රේන් වාදී ගරුරණය හැටියට. මේ රජේ යම්කිසි කාලයක් අපි ලබාදුන්න බලාගෙන හිටිය නමුත්තවදදුරටත්. ඒස් ඇති කිය මයි කියන ුරටත් බලා සිටිය ොහැකි ත්ට පත්තවෙලා තියෙනවා මොකද ඒ තරමටම රටේ ජනතාව පීඩාවට පත්වෙලා මේ පැත්තෙන් ජාතිවාදය ජාතිවාද අවස් මන් නවා අද රජයට න එක්ම ිචත හතමයි තුවක් විය බල අද ප R යන්තව වෙනුවට රජය අතට අරන්තියන පිCRර් යන්තේ ටි පනසයි අපි අපේ කාලේ අපට වෙච්ච අපට වෙච්ච වැරැද්ද තමයි දැනුත්මට පේන විදිට වෙන වැරද තමයි විපක්ෂ වෙනුවෙන් මේ කතා කරන්නේ මොකද අපට එදා ඇත්ත ඇත්ත හැටියට පෙන්න්න අපට ජනතාවට ශක්තිය තිබුණෙ නෑ එදා ඒක නිසා එදාවි පක්ෂය ඇත්ත බොරුව කරලා බොරුව ඇත්ත කර. ඒකතමයි වෙච්චදී. ද අදත් ඒගොල්ල බොරුව ඇත්ත කරනවා ඇත්ත බොරුව කරනවා ජනතාවගේ හට වැලිගහනු. වක්ෂකන් කම්මල අද බොග්වාඩ හරි කාරක් ඇතිින් එලියටඩ හැදිල තියෙනවා. එතකොට හොරන ටයිර්කර්මාන්ත ශාලා අද ටයිර් නි්ාතින. අවසා නාධීරයේ පවතිනෝ. ති මේම හරියට සමාජගත කරන්න ජනකත කරන්න එදා හයියක් තිබුණ නෑ හැබැයි අද විපක්ෂය හැටියට ජනතාව වෙනෙන්ගේ හයිිය සමගජාන බලවේගේ ලබාගත ඉතුයි කියන මතේ ම දරනු. මේ රජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය පාසුකම් දුන්නනෑ ඇඳදුන්නන්නේැනෑ මුකාවරණ දුන්නනෑඒ ඒ අව්‍ය අත්වස්වමල් මේ මේ අපට පේනවා අපේ අණඩුකාලේ ඇතිකරපු ධානමය දහනමේ. ඒ සේවකින්ට සලකපු විදිහ සේවකෙන් නිරවරණය වෙලා තින මෙහම රාජ සවකෙක්ම නිරවරණ වෙලා තියන අද ජනතාවගේ ජීවිත පිළිබඳ ලොකු අවිශ්‍යසයකින් රජ සේවකයක්ගේ ඉඳලා මේරට සෑම පුරවැසියෙක්ම ද පත්වෙලා තියෙන. එ මේවා නැති කරගන්න. එදකොට ඒ නිසා මමනං කියන්නේ නෑ සෆෙල් කියලා බංැ ස පාස් මොකද අපි හලතියන බුද්ධර්මය බීජනයාමේ කම්මනයාමේ ධම්මනියයාමේ උතුනියාමේ බීජනයා මේේ මොකද මේ බීජනයාම මේ රාජ පක්ෂ බීජේ වැැපිරීමේ න්‍යාය හරියටම කෙරෙනවා. ඒක නිසා මේ න්‍යාය ධර්මානුව මමනං කියන්නේ ස සමත් මොකද ඔහු විසින් යමි සිකාල වකමානුවත් තුල ඔහ විසිං කළ ුතුදේ හරියටම ඉටු කරලා දෙනවා රජ පක්ෂ පවුල වෙනුවේඒ එක එක අබමල් රේනුවකත් අඩුපාඩුවක් නෑ ඒක මම ඉතා පැහැදිලිව කියනවාඇතුවට ප්‍රශ්න ඇති වන ඇතුවා ධිත්ත පුරවැසියක් කියෙලා චන්ද කාලේ ොරු ගෝසා කර න තතු ංක පුර වශේ කැටියයට තමයි රටේ ජනාධි පතු වනේ තැ එතුමට නැවත ඇමරිිකායි පුර ැසිකම ලබාගන්නඩ කිසිම බාධාවක් නෑ විස්සෙන් එකටත් ඉඩ සැලසුනා දේජනය කියලා ඇතුමට තියන්නේ එතුම රාජ පක්ෂ පවුලෙ බීජ වපුරල එතුමගේ කාලයව සං වනාම ැසිල් මල්ලි ගෙනල්ල බැසිල් මල්ලි දයියද මදන්නන ගෙනෙල්ල එතෙන්ට ර්ගෙට පලස් මන්් එක දීලා ඇතුමට යනකයි තිය නෙකනිසා සෆෙල්න. සපස්.